චතාරික සමයේ තුන්වන සතියේ සඳුදා පළවෙනි කියවීම රාජාවලියේ දෙවන පුතින්ගත් පාටියකි. සිරියාවේ රජුගේ සේනාපතියෙක් වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමෙකුව ගරු බුහුමන් ලැබ මනුෂ්‍යෙක්ව සිටියේ. මන්ද ඔහු කරුණ කොටගෙන සමිධානන් වහන්සේ සිරියන් වරුන්ට ජයදී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු නමුත් කුෂ්ඨ රෝගියෙකු විය. සිරියන් වරුන්ගේ එක්තරා ආක්‍රමණයකදී ඔවුන් ඊශ්‍රායෙල් දේශයෙන් කුඩා දෙරියක් අල්ලා ගෙනාවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළාය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට මාගේ ස්වාමියා සමාරියේ දිවසෝරියා ඉදිරියේ පෙනී සිටියොත් හොඳය. එවිට ඔහු කුෂ්ඨය සුව කරනු ඇතැයි කීවාය. එවිට නාමන් ගොස් ඊශ්‍රායෙල් දේශයෙන් ආ දැරිය කීදේ එලෙසම කියා තමාගේ ස්වාමියාට දැන්විය. සිරියාවේ රජුද ඉතින් ඔබෙහි යන්න. මම සිරියාවේ රජුට ලියුමක් හරින්නෙමි කීය. ඔහුද ඩිතීකාසි 30,000කුත් රන්කාසි 6,000කුත් ඇඳුම් කුට්ටන් 10,000කුත් රැගෙන පිටත්ත ගියේ. ඔහු ඒ ලියුම ඊශ්‍රායෙල් රජුට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණ විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරනු පිණිස ඔහු ඔබ ළඟට එමි එහි ලියා තිබිණි. ඊශ්‍රායෙල් රජු ලියුම කියවා පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන මනුෂ්‍යයාගේ කුෂ්ඨය සුවකරන්නට කියා මොහු මට ලියා එවන්නේ යම්කු මරන්නත් ජීවත් කරන්නත් මා දෙවන් වහන්සේ කියා සිතාගෙනද. මොහු මට විරුද්ධව දබරයකට කාරණයක් සොයනසැටි කල්පනා කර බලන්නේ කීයේ. ඊශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලීෂා අසා ඔබ කුමක් නිසා ඇඳුම් ඉරා ගන්නෙහිද? ඔහු මා ළඟට ආවාවේ. එවිට ඔහු ඊශ්‍රායෙල්හි දිවසිවර කෙනෙකුව සිටින බව දැනගන්නා හිය රජුට කියා යැවීය. මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රතද ඇතිව අවු එලීෂාගේ ගේ දොරකඩු ළඟ සිටියේය. එලීෂා කතාවට ඔබ ගොස් ජෝර්දාන් ගඟෙහි සත්වරක් නාන්න. එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ යයි පණිවිඩකාරයෙකු අත කියා යැවීය. එහෙත් නාමන් කෝප වී යන්නට ගියේය. ඔහු කතාකොට ඔහු පිටතට මා ළඟට ආවුත් සිටගෙන තමාගේ දෙවි සම්බඳන වහන්සේගේ නාමය කියා යාඥා කර කුෂ්ඨය මතෙහි තමාගේ අත වනා රෝගී සුවකරනු ඇතැයි මම සිතුවෙමි. දමස්කේ ගංගාවන අබානා සහ පාර්පර් ඊශ්‍රායි දේශයේ සිළු ගංගා ජලයට වඩා හොඳ නොවේද? ඒවායේ ස්නානයකට පවිත්‍ර වනට මට බැරිදැයි ඇසියේ. මෙසේ ඔහු කෝපෙන් හැරී ගියේය. ඔහුගේ සේවකයෝ ළඟට ආවුත් ඔහුට කතාකොට මාගේ පියාණෙනි දිවසිවරය මහහදයක් කරනට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැතැයි එසේ වී නම් ස්නානයකට පවිත්‍ර වන්නේ ඔහු මට කී කල ඒ කරන්න බැරිදැයි ඇසූහ. එවිට ඔහු බැසගොස් දෙවියන් වහන්සේට කැපූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජෝර්දාන් ගඟෙහි සත්වර ගිලී ස්නානය කළේය. ඔහුගේ ශරීරයද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමග දෙවියන් වහන්සේට කැපූ මනුෂ්‍යයා ළඟට හැරී අවු ඔහු ඉදිරි සිට කතා කොට ඉතින් ඊශ්‍රායෙල් සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වන දෙවි කෙනෙකු නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවයි කීවේ. දේවා කේසේ පිළිතුරු ගිය ඔබේ පිළිතුර ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාස වන්නේය. ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාස වන්නේය. දෙවිඳුනි මා සිසිල් දිය දහරවල් ලොල්වනසේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. දෙවිඳුන් කෙරෙහි ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාසවන්නේය. ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාසවන්නේය. මම කවදා වුත් දෙවිඳුන් ඉදිරියේ පිණී සිටින්ද ඔබේ ආලෝකය හා සත්‍ය මට දුනමැනව ඒවායින් මට මඟ පෙන්වීම ලැබී ඔබේ සුද්දෝෂියොන් පව්වට ආපසු ගොස් ඔබේ වාසය භවන වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා. ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාසවන්නේය.
දෙවියනි, මාගේ දෙවියනි, එවිට මම දීව පූජාසනයේ වෙත මාගේ පස්වන්නක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදෙන් ඔබ පසුසන්නෙමි. ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාස වන්නේය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන්සේක්වා. ඔබ සමග වන්සේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් දිය ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය ඔබට මහිමේ වේවා. ජේසුස් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේදී ධර්ම ශාලාවට වැඩම කර කියවීම පිණිස නැගී සිටිසේක. සැබවින්ම මම ඔබට කියමි, ගමේ දිවසේරයා ගමට අගේ නැත. සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ සමයේදී තුන් අවුරුදු සමයක් මුළුල්ලෙහි අහස පියවි රට පුරා දැඩි සාගතයක් පැවති අතර ඊශ්‍රායල් රටේ බොහෝ වැන්දපුවන් සිටි නමුත් සිදොන් පළාතේ ශාරකප්ති වැන්දපුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේය. දිවසිවර එලිෂාගේ කාලයේදී ඊශ්‍රායල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත් සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී යයි වදාළසේක. ධර්මශාලාවේ සිටු මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූහ. ඔවුහු වහා නැගිට උන්වහන්සේ නුවරින් පිටතට නෙරපා ප්‍රපාතයට හෙළනු වස් ඔවුන්ගේ නුවර ගොඩනගා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. එහෙත් උන්වහන්සේ ජනකාය මැද්දින් ගමන් කර නික්ම ගියසේක. සුවිශේෂක වාක්‍යයේ සේය. ඒ කණිය ඔබට ප්‍රසංසා වේවා.